අනුරාධපුර සිවලාකුළම ගෝජන සේවා මධ්‍යස්ථානය මගින් හානිවු වගාබිම් සඳහා වන්දි ලබා දෙන බව පවසමින් යම් තොරතුරු පත්‍රයක් ලබා දුන් බව ගලින් බිඳුනු වැව වන්නම් කුළම ගොවීන් පවසනවා. ඔවුන් චෝදනා කරන්නේ එම තොරතුරු පත්‍රය ලබා ගන්නා ගොවීන් අනිවාර්යෙන් ගෝජන සේවා මධ්‍යස්ථානය මගින් සාදන ලද කාමනික පොහොර කිලෝ 40ක මිටියක් රුපියල් 1200ක මුදලකට ලබා ගත යුතු බවට බලපෑම් මෙල්ල කර ඇති බවයි. එලෙස ලබා දිය යුතු කාමනික පොහොරද ප්‍රමිතින් තොර ඒවා බව ගොවීන් පවසනවා. පසුව ගොවීන් පොහොර මිටිද රැගෙන සිවලාකුළම ගොවිජන සේවා මධ්‍යස්ථානයේ ප්‍රාදේශීය නිලධාරිවරිය හමු වීමට එම කාර්යාලයට පැමිණි අතර එෙහිදී නොසන්සුන් තත්ත්වයක් ඇති වුණා. පොහොර නැවත ලබාගෙන ඒ සඳහා එකන මුදල් නැවත ලබා දෙන බවට ප්‍රාදේශීය නිලධාරියා ලබා දුන් පොරොන්දුවත් සමග ගොවීන් විසිර ගියා. මේ අතර අම්පාර ගල් ඔය වම් ඉවුර ගොවීන් පවසන්නේ ගොවීන්ගෙන් රුපියල් 92ක මුදලකට මිලදී ගන්නා ප්‍රමිතියෙන් යුතු වී අලෙවි නියෝජිතයන්ගෙන් රුපියල් 102 බැගින් මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලය කටයුතු කරන බවයි. අර ගබඩාවේ රජයෙන් වී කිරණ වී අලෙවි මණ්ඩලය හරහා වී වලට 90යි ප්‍රවාහනයට 2යි කියලා 92ක් ගෙවනවා. හැබැයි ඒ වී ටිකම නියෝජිතයා හරහා අරන් ගියාට පස්සේ නියෝජිතයාට ගෙවනවා 102ක්. වී වලට 100යි ප්‍රවාහනය 2යි. අපි අහන්නේ ඇයි ගොවි මහත්තයාට 102ක් ගෙවන්න බැරි? අතරමැදියෙකුට මේකෙන් ගසාගෙන කන්ට ඉඩ හදලා තියෙනවායි කියලා තමයි අපිට තේරෙන්නේ.